අපි දැන් මොනවයි කරන්න ප්‍රසන්න? තාත් මෙහි ලගින් නැහැ. මෙතන ඉක්මනට යන්න ඕන. उबट पीन सिद्ध वेनवाई शानी के पां खेल लग गए ने बोनी फैसा ये मटा कांड में नंदू ना मैं भाई बोला ते के कटिंग देखने पां खेल लग कांड आ साई शानी के तब ते के पां खेल लग का बल गत्ता ना शानिक मामा अंडे पे तनाकते අනිත් එක උඹලගේ අප්පා කොයි වෙලාවෙ මේකට කඩාපත් වෙයිද දන්නේ ආයෙත්. මුන්ද උසාවි නියෝගයක තරන් එනවා කියලා නේ ගියේ. අපි වෙතින් උසාවි අරන් ගෙත් මොන දෙයියොන්ට කියන්නේ බා. උඹල කන්නේ නැතේ? නිමාලි පිඟානක් අරන් එන්න. පිඟානක් ඕනේ නැහැ. මේකෙම කන්න බැරිය. මීන් සෙන්නකෝ ශානික මාම ගාවට. අනේ අම්මා පල්ලා මං ඔතන හිටියේ නෑනේ මං හිටියා නෑ මේ බලු ප්‍රසන්නයට මොන හයියක්ද අපේ මුදලට මේ විදිහට කතා කරන්නේ කොහෙද මේ සමන්තයට පුළුවන් ද ඉතර දෙයක් කරන්න ඔකගේ දත් ටික ගලවන්න නෝන්ජා සමන්තයා අපේ මුදලාලියටත් ලොකු මේ නෝන්ජා සමන්තයානේ දැන් ඉතින් සේරම ඉවරයි දැන් තට්ටේ අත ගාගෙන ඇවිදිලා මෙතන කාමරේ ඇතුළට රිංගගෙන එළි වෙනකන් ගොරෝගොර බුදියයි සේරම ඉවරයි මේ සානික මහත්තයා කරපු මගුලේ මේ වින්නහියෙන් අපි සේරම ඉවරට ඉවරයි අනේ ගුණවංශ කටවහගෙන ඉන්නවක මිනිස්සයෝ කටවහගෙන ඉන්න මං කටපියාගෙන හිටියනම් මේ උළුහලේ ගමේ කල ගලවගෙන යනවා කටවහගෙන ඉන්න කටවහන්න දෙටියන් පවුනදී යනවකෝ යන්නම් මං අනේ අක්කේ මමත් යන්න මම එනකොට මට මෙතන ඉන්න බයයි අක්කේ ගිහින් එන්න अपल गुड डबल
හැමදේම ඔන්නෝම ඉටාංගම මුරණ මේ ගහමරා ගන්න නැතුව අනේ අයියා මට නම් කවදාවත් මුං එක තරහක් තිබිලා නැහැ අපේ තාත්තා තමයි ඉතින් අපි දෙන්නම හතුර කර නැද ප්‍රසන්න ඒක නම් ඇත්ත පොනිපස්සයි අපි ඔක්කොම එක ඉස්කෝලේ මු මට වඩා පන්ති හතරක් විතර පල්ලේ මුගේ අක්කයි මායි අපේ නිමාලිය එකම පන්ති මු මුගේ අක්කා බලන්නේ මු ආවේ අපේ නිමාලියට කොකම් පාන රකටා කියන්නේ එපා ප්‍රසන්න හරි හරි බං විහිළුවට ගිහුවේ උඹලා දෙන්න ඔය තර සන්තෝෂයෙන් ඉන්නකොට මේ ලෝකේ සන්තෝෂ වෙන එකම ඉන්නේ මං තමයි මොනිෆසයි මං එහෙනම් බෝඩින් පැත්තට යන්නේ කියලා වැළුවේ ඉතින් ආයි ආයි මොට්ට කතාවක් කිව්වනේ වත්තෙන් එළියට යන්නේ අවුද නැන්නේ බලා තාත්තගේ මිනිස්සු එළිය ඉන්නවද කියලා මං ටික රැවෙලා ඔය මගේ මිනිහෙක් එක්ක මං ආටෙන් එළියට යවන්න හවස මොනාරි කරමුද ඒක නම් හොඳ අදහසයි මොබනද ආ එකෙම්ම මං බොනවා කනවා නටනවා සින්දු කියනවා මං ෆුල් පැකේජ් එකක් එනම් කට්ටිය පොඩි ජොලියක් දාම් මම අපේ නිමාලියට කියලා මොන හරි බයිට් එකක් හදලා ගන්න කියන අඩේ වරු ප්‍රසන්නයා මෙහෙයි මේ වලසතා හොවා ගන්න අමාරු නාට ඉතින් කුකුල් මස් ටිකක් හරි කමන්නේ නෑනේ හරි හරි මං මං කුකුල් මස් ටිකක් බලා ගෑනට ගහ දෙන්නම්කො අයියේ දැන් මේ ඔක කරන්න සල්ලි නම් අපි ගාව මේ මේ නිකන් ඉඳපන් කන මොන දේවල්ද මං කවදාවත් මගේ සල්ලි ඉල්ලලා දිනනවා සානික මාත්‍යා තෝ සානික මාත්‍යා කෙනෙක් කොළඹ ගියේ නෝන්ජලයා මාළු කෙරුමා දෙකින් ඉතර සානික මාත්‍යා කො සානික මාත්‍යා කො වරත්තල කටවා ගන්නවද යනවද මෙතනින් මගේ මාර්යා උසන්නේ නේද කො යන්නේ දැකෝ මේක දාලා මේ මාර්යාට මම්බයි එන්නේ මාර්යා තෝ දෙනෝ කහපිය වරන්න මාර්යා මේ පවුලම තෝ කෑවා කටු කන බල්ල පලයන් යන්න තොපිට යකෝ අර මහ වංගෙදි තනිය එළිය ගහනවා අන්න එක මතක තියාගා අර හත්ත වරේක තොපිය ආපහු අර හත්ත මේ මොකද වෙන්නේ දැන් පොඩ්ඩකට කලින් මම බලලා දින ඉඳාගෙන හිටිය හොදට දැන් කොහෙද මේ කඩමුඩි දුවන්නේ මම ලයිබ්‍රරි එකට යනවා කැම්පස් එකේ මේ හවස මොන ලයිබ්‍රරිද ළමයා පුංචි දින් දන්නවනේ ප්‍රෑ 8 වෙනකන් ලයිබ්‍රරි එක ඇරලා තියෙනවනේ ෂයන්ට කිව්වද වෙන්දරත් ඉතින් මම ෂයන්ට කියලා නෙවෙයි කැම්පස් යන්නේ ඒක මන් දන්නවා මං කිව්ව හදිසි යන හින්දා යට කියලා ඇරලා ගන්න පුළුවන් ෂයන්ට ඉතින් කරදර කරන්න ඕනේ නෑනේ පුංචියෝ මම ගිහින් එන්න දැන් අට වෙනකම් ඉන්නවද එහෙම ඉන්නවනම් ෂයන් එක්ක එන්න රැ හොඳද බලමුකෝ ජනා කෑ මේ ගොම්මනේ වැව් පිටි තනියම මගේ තනියට කවුරු ඉන්නද සමන්තයි
අනේ සමන්ත අයියේ මගේ ශානිකාව පහු ගමට එන්න නැති වෙයිද නංගි හිත හදා ගන්න ශානික මහත්තයා ගම ගැන හිතන්නේ නැහැ අනේ දෙයනේ මගේ ශානික එයා කොහොමද මෙච්චර ඉක්මනට වෙනස් වුනේ නංගි ශානික මහත්තයාගේ භීනේ තියෙන ගම් මැද්දේවත් අපේ එම්බාම් බෑල්ල උඩවත් නෙමෙයිනේ අනිත් එක නංගි උබේරු මහත්තයා පිස්තෝලිය ඔලුවට තියලා ශානික මහත්තයා බය කරද්දි ශානික මහත්තයා කිව්වා ඕනම් මරන්න කියලා එහෙම මරන්න කියනවා කියන්නේ ආයේ ගම එන්න කැමැත්ත නැහැ කියන එකනේ අපි මක්කේ කරන්නේ නැතේ නංගි නංගි ඉතින් ඔය මේ අනලා දොල්ලා හරියන්නේ අම්මලා කියන දේක් හිතලා බලලා කරගන්න මං කොහොමයි අයියේ එහෙම කරන්නේ අයියලා ඔහොම නෙමෙයි කොහොම කිව්වත් මගේ හිත පිළිගන්නේම නැහැ මං කියන්නේ ශානිකාය එනවා එනවා එනවාමයි කියලා ඔය හිතළු වලට රැවටිලා නාකි වෙන්න එපා නංගි ගෙදරටම මට කියන්නේ නම් තියෙන එච්චරයි ඔයාලා එදා කොළඹ යන්න පිටත් වෙලා පැයකට දෙකකට පස්සේ ශානික මට කතා කරා ශානික මහත්තයා කතා කරා මක්කයි කිව්වේ එයා කිව්වා එයාගේ හීන පස්සේ මිසක්කා ගෑනු පස්සේ නෙමෙයි කියලා ඉතින් ඒකම මදේ මට එයා ගැන බලාපොරොත්තු තියාගන්න ඕවට උත්තර දෙන්න මට තේරෙන්නේ නැහැ නංගි ශානික මහත්තයා කතා කරපු නම්බර් එක මට දෙන්නේ ඒකට කතා කරාට වැඩක් නැහැ අයියා මං හිතන්නේ කොමියුනිකේෂන් එකකින් කතා කරලා තියෙන්නේ චික්කප්පා අපේ මේ මහත්තයා කිසිම ඉවසීමක් නැහැනේ ඒකනේ මේ හැම ප්‍රශ්නයක්ම ශානික මහත්තයා හම්බුන වෙලාවේ යාප්පුවෙන් ඉන්න තැන අහගත්තා නම් හරිනේ එහෙම කරගත්තේ නැහැනේ ඉවසීමක් නැහැ අපේ මහත්තයාට කමන්නේ නංගි කලබල වෙන කලින් ගෙදර යන්න ආය කතා කරුත් නම්බර් එක මට දෙන්න කැලු ආදයි තින් තින් ඇයි හොදි පණින්න කාලා ගිහලා බලමිණී වාගේ බුදියක නැතයි සානික නැත්තම් හොදි පණින්න කෑවට බිව්වට කමන්නේ වචන හිම් පටලව ගන්නවනේ මේ ප්‍රසන්න ආය මොනව පටල ගන්න ඉනිමාලිය මේ පැටලලා තියෙන හරිය මද මොකෝ බල මට නේ හිනායි බලමා කොළපමට ගන්නද නිමාලි ඔන්න ඔය බයිට් එක හදලා ගනි ඉක්මනට මේ ඔබත් උතන හඩ වගේ läගලා ඉන්නේ අනේ මගේ සරමක් යනවා ඇවිල්ලා නාගනි ආනේ ඔව් මයි ශානික ඔය ඊයේ ඉඳන් ඇඳන් හිටපු ඇඳුන්නේ මං සරමත් වයක් ගෙනත් දෙන්නේ නාගන්න යකෝ කණ්ඩ බොණ්ඩ කලින් හොඳට නාලා කරලා පිරිසුදු වෙන්න ඕන කොහෙද ඉතින් උඹලා පුරුදු වෙලා තියෙන අර සමන්තලා ඥානදාසලා වගේ එම්බාම් ගොඩේ ජීවත් වෙන්නනේ ඔන්න ඉතින් කිව්ව කට කැඩිච්ච කතාව. අනේ මේ සානික මම මේ දිගප්පල ලබ්බල්ලා කියමු කතාවක් නෙමෙයි. උඹ මේ හිතරි දව ගන්න නැතුව ගිහින් මගේ තරමක් කඳන් වරෙන් නා ගන්න. මම අරගෙන ඉන්න. අපේ මාත්‍යා තේ බොන්න
සඳිල් නෝනට තේහදුවේ නැති මට එපා තාත්තේ මං දවල්ට කෑවෙත් ගොඩක් හවස් වෙලා දැන් මේ ගෙදර ලිපරත් වෙන්නේ අපි තුන් දෙනාගේ බඩකට පුරවගන්න විතරයි මට ශානික මහත්තයත් එක්ක මෙච්චර කේන්ති සඳලි නෝනේ අපේ මේ මහත්තයට අර ප්‍රසන්නයාගේ කුණු කතා අහන්න සිද්ධ වුනේ ඔය ශානික මහත්තයාගේ නොසන්ඩාල වැඩි හින්දානේ අනේ අම්මා පල්ලා මෙහෙම දරුව මක්කට ගුණවංශ ඔය කිවිල්ල නවත්තල කියලා වැඩක් බලා ගන්නවා මගේ කියවිල්ල තමයි දැන් මෙතෙන්ට හෙනේ මේ මිනිස්සුගේ කටනම් හොඳටම වැඩි අප්පා කිසිම කරු සරුවක් නැතුව දොඩවන්නේ ගරුසර් අපේ මේක අපේ ඔළුවට අත හොදලා ගියාට පස්සේ පිට මිනිස්සු අපිට මොනව නොකරයිද දුවේ හිකාත් ගුණවන්තේ කතාවත් ඇත්ත ශානිකේ වැරද්ද නිසා මේ කොහෙවත් නැති ප්‍රසන්නයාගේ මට කුණු නිඳා අපහාස විඳින්න සිද්ධ වුණේ දැන් අපි මක්කයි තාත්තේ කරන්නේ මක්ක කරන්නේ දුවේ අපි ශානිකව අමතක කරලා ජීවත් වෙන්න උත්සාහ කරමු අයි මල්ලි අමතක කරලා කොහොමද ජීවත් වෙන්නේ पुंची काले मई अम्मा ने එහෙමයි කියලා මං කිසිම දුකක් ගින්දරක් දුන්නද නෑනේ මෙච්චර මේ ධනස්කන්ධයක් එකතු කළේ ඔයාලගේ පස්සේ પરම්පරාවට සැප විඳින්න කියලා හිතාගෙන දැන් මේ ප්‍රාර්ථනා වලින් භාගයක්ම වතුර ගින්න තියෙනවා ඉතුරු භාගයවත් මට රැකලා දියන් දුවේ මිස් ඇයි ඔච්චරම ශානික ගැන ඉන්ට්‍රස්ට්